අද ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධහ බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ පින්වත් පිරිස මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ මේ ලෝකයේ මේ අන්තර්කල්පයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට අනුකම්පාව පිණිස උන්වහන්සේ නිරන්තරයෙන්ම වැඩවාසය කළා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවට අපි කියනවා මහා කරුණාව කියලා. ඇයි භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවට මහා කරුණාව කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ තරම් මේ ලෝකයේ කරුණාවක් දක්වපෝ කිසිම කෙනෙක් මේ විශ්ව ධාතුවේ කොහෙවත් නැති නිසා. ඒ උන්වහන්සේ මොනතරම් කරුණාවක් දක්වලා තියෙනවද හිතලා බලන්න. අපේ භාග්‍යවතුන් වහන්සේට නිවන් දකින්න බුද්ධත්වයේ ලබන්න ඕන කමක් තිබුණෙම නැහැ. උන්වහන්සේ සංසාරයේ නිවන් දකින්න අවස්ථාවල් කීයක් නම් උන්වහන්සේට ලැබුණද? 512,003 වතාවක්. ඒ ඔක්කොම අත්හැරියා. අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කොයිතරම් කරුණාවක් දැක්වුවද? එක කාරණාවක් පැහැදිලි කරනවා නම්
මේ ලෝකයේ නිවන් නොදැකපු සත්වයන්ගේ වීරයට වඩා අපේ භාග්‍යතුන් වහන්සේ ඒ සත්වයන්ගේ නිවන වෙනුවෙන් වීරය වඩලා තියෙනවා. කල්පනා කරලා බලන්න, තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට පැය 5ක් 6ක්වත් නිදාගන්නවා. හැබැයි අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම පැයකොත් විනාඩි 20යි සැතපුනේ. තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට දෙවේලක් ඇතමෙක් තුන් වේලක් ආහාර ගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම එක වේලයි දානවල දල් තියෙන්නේ. එහෙනම් තමන් වහන්සේගේ කාලයෙන් අල්ප කාලයක් තමන් වහන්සේ වෙනුවෙන් වැය කරලා අනිත් සියලුම කාලය වැය කළේ ලෝක සත්‍යයේ නිවන වෙනුවෙන්. එහෙමනම් අපේ නිවන වෙනුවෙන් අපටත් වඩා කැපවුණු අපේ භාග්‍යවතුන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන වෙනුවෙන් දේශනා කොට වදාළ, මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි අදත් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ ගාල්ල ගල්වඩුගොඩ පන්සල පාර අංක 18 නිවසේ පදිංචි නිමලාවති උභයසිරි නාරායන කියන පින්වත් පිරිස. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා හික්කඩුව බද්දේගම පාර නොම්බර 80 ඒ ලිපිනේ පදිංචි SK මර්ලින් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා කිරියල්ලේ පදිංචි net ශ්‍රාවකෙක් හැටියට සඳහන් කරලා තිබෙනවා. ඒ පින්වතුනුත් දායකත්වයක් දරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා ගාල්ලේ ප්‍රීතිකා කුමුදුනි මහත්මිය ඇතුළු පින්වත් පිරිස. මේ පින්වතුන් තමයි අද මේ උතුම් වූ ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. අපේ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේදී පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන ධර්ම මාතෘකාව කෝටි ලක්ෂයක් සක්වලකට බුද්ධ ආඥාවෙන් අදිෂ්ඨානෙන් සත්‍යක්‍රියාවක් සිද්ධ කරපු රතන සූත්‍ර දේශනාවයි අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. ඒ දේශනාවේ දේශනාවල් කිහිපයක් අපි පසුගිය කාලයේ පුරාවටම මේ පින්වත් පිරිසට දේශනා කරන්නට යෙදුණා. පසුගිය සතියේ දේශනාවේදී අපි පැහැදිලි කළා කයං විරාගං කියන ගාථාව. මේ ගාථා රත්නේහි කරන සත්‍යක්‍රියාව තමයි මේ නිර්වාණයෙහි තිබෙන ගුණයක් ප්‍රකාශ කරනවා. නිවනෙහි තිබෙන ගුණයක් ප්‍රකාශ කරමින් සත්‍යක්‍රියාවක් කරනවා. අපි මේ පිටුතට පැහැදිලි කළා මේ රතන සූත්‍ර දේශනාවෙම කරන්නේ තෙරුවන් පිළිබඳව පැහැදිලි කරමින් ඒ තෙරුවන් පිළිබඳව සත්‍යක්‍රියාවක් කරමින් ඒ සත්‍යානුභවයෙන් සෝය අත් වේවා කියන විදියට තමයි ආශිර්වාදේ කරන්නේ. මේ පිටුතට මතක ඇති අපි යංකින්ච විත්තං කියන ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් පැහැදිලි කරා. ඒ ගුණය තමයි මේ ලෝකයේ තියෙන කිසිම රතන භාවයක් කිසිම ධනයක් භාග්‍යතුන් වහන්සේ නම් උත්තම රතනයට සමාන වෙන්නේ නැහැ. නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං. ඒ බුද්ධ රතනය උතුම්. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. අපේ විතර තමයි ගාථා රත්න ආශිර්වාදය පැහැදිලි කළේ. ඊළඟට අපි පසුගිය දවසේ ආරම්භ කළේ මේ කයං විරාගං කියන ගාථාව. එතකොට මෙතනදී සාකච්ඡා කරන්නේ නිවනෙහි තිබෙන, මොකද මේ ධර්ම රත්නයට නෙමෙයි අයිති වෙන්නේ නිවන. ධර්ම රත්නයේ ගුණයක් වන නිර්වාණයේ ගුණයක් මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ඒ නිවනේ ගුණයක් අපි මේ පින් උතර පැහැදිලි කරා කයං විරාගං කියන ගාථාවේ කොටස. ඒකදී අපි ඔබට පැහැදිලි කිරීමක් කළා නිර්වාණ අවබෝධයට පත්වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය. නිර්වාණය අවබෝධ කරගත්තු කෙනාට නැවත ආයි කවදාවත් කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදිහට නැති වෙලා යනවා. අපි දන්නවා
තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කළාට ඒක ස්ථිර වශයෙන්ම පවතින්නේ නැහැ. නැවතත් කෙලෙස් මතුවෙනවා. හැබැයි මේ නිවන් දැකපු දවසට නැති වෙලා යන කෙලෙස් සියල්ලක්ම නැති වෙලා යනවා. අල්ප මාත්‍රයක්වත් කෙලෙස් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට නිවනේ තිබෙන තවත් ගුණයක් තමයි ඒ නිර්වාණය අවබෝධ කරගත්තු කෙනාට, නිවන ළඟා කරගත්තු කෙනාට, රාගයේ ඇතිවන රූප දැක්කට, ද්වේෂයේ ඇතිවන අරමුණු ආවට, මෝහයේ ඇතිවන අරමුණු ආවට, කවරදාකවත් ඒව දැක්කා, ඒව ස්පර්ශ වුණා, ඒ තුල හිටියා කියලා කවදාවත් පින්වතුනි කෙලෙස් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ තියෙන සියලුම කෙලෙස් ඒ නිර්වාණය සාක්ෂාත් කරගත්තු කෙනා නසලා තියෙන්නේ. කෙලෙස් ඇතිවන හේතුව සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ. කුමන කාරණාවක්, කුමන අරමුණක් ආවත් නැවත කෙලෙස් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ, නිර්වාණය අවබෝධ කරගත් උත්තමයන් වහන්සේගේ නිවන එවැනි ගුණයක් තියෙනවා. මොන අරමුණ ආවත්, කුමන කාරණාවක් එකතු වුණත්, ඒ රහතන් වහන්සේට නැවතත් කෙලෙස් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිර්වාණය සාක්ෂාත් කරයින් පස්සේදී නිර්වාණය අවබෝධ කරගත්තු කෙනා උත්තමයන් වහන්සේ පුංචි ඉඩක්වත් තියන්නේ නැති වෙන විදිහට කෙලෙස් නැති කරලම දානවා. මෙන්න මේ නිසා කියනවා, තස්මා කයන්තිච විරාගන්තිච උච්චති. මේ ක්ෂය වීම, විරාගයට පත්වීම කියලා කියනවා. ඒ කාරණාව වෙද්දී රාග, දේශ, මෝහ මේ සියලුම කෙලෙස් නැති වෙලා යනවා, ප්‍රහාණය වෙනවා. මේ කෙලෙස් නැවත පැවතීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. එහෙම නැත්තම් ඇතිවීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසායි කියන්නේ නිවන කියලා කියන්නේ වෙනස් වෙන පවතින දෙයක් නෙවෙයි. ඊළඟට නිවන තිබෙන අනිත් කාරණාව තමයි අමතං. මේ අමතං කියලා කියන්නේ තස්මාතං න ජායති න ජීයති න මීයති. දැන් නිර්වාණයට පත්වෙච්ච පුද්ගලයා නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ කිසිවක් ඉපදෙන්නේ නැහැ නිවනේ. නිවනේ දිරන්න දෙයක් නැහැ. වයස තියන්නේ නැහැ. මිය යන්නෙත් නැහැ. නිර්වාණය කියන මේ ධර්මතාවය අලුතින් ඉපදෙන දෙයක් නෙවෙයි. දැන් අපි හිතන්නේ ගොඩක් වෙලාවට මේ නිවන කියලා කියන්නේ අලුතින් හැදෙන දෙයක් නෑ. ඇත්තටම පින්වතුනි නිවන කියලා කියන්නේ අපි ළඟ තියෙන දෙයක්. මේ අපි ළඟ තියෙන එක තමයි පින්වතුනි අපි මේ මතු කරන්න හදන්නේ. නිවන පින්වතුනි ආරණ්‍ය වලවත්, ඒ කියන්නේ කැලේකවත්, එහෙම නැත්නම් නගරේවත්, එහෙම නැත්නම් පැවිදි භාවයේවත්, ගිහි භාවයේවත් කොහේවත් තැනක තියෙන එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ තමන් තුළම තියෙන එකක්. එන තමන් තුළ තියෙන කාරණාව මතුවෙන්නේ නැත්තේ ඇයි? තමන් තුළ තියෙන කාරණාව මතුවෙන්නේ නැත්තේ කෙලෙස් වලින් මේ නිවන ආවරණය වෙලා. ඒ නිසා කෙලෙස් වලින් ආවරණය වෙච්ච නිසා නිර්වාණය මතුවෙන්නේ නැහැ. නිර්වාණ අවබෝධයටපත් වෙච්ච උත්තමයන් වහන්සේ නිවන අත්දකපු දවසකට තමයි කිහිතෙන්නේ මේ නිවන තමන් ළඟම තිබිච්ච කාරණාවක් කියලා. එතර මේ නිවන් නිර්වාණයට පත්වෙච්ච ඒ උත්තමයන් වහන්සේ, අපි හිතමු දැන් නිර්වාණෙහිදී තියෙන්නේ නිර්වාණය අවබෝධ කරගත්තෙන් පස්සෙදිත් ඒ උත්තමයන් වහන්සේ මරණයට පත්වෙනකන් ජීවත් වෙනවනේ. හැබැයි එතකොට නිවනේ යම් ප්‍රමාණයක් විතරයි ලැබිලා තියෙන්නේ. ඒ නිර්වාණේ ඉතුරු ටික ලබන්න පිරිනිවන් පාන්නම සිද්ධ වෙනවා. අපි මේ අහලා තියෙනවන්නේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ අන්න අර පිරිනිවන් පෑවයින් පස්සේදී ලබන නිවන, පිරිනිවන් පෑවයින් පස්සේදී ලබන නිවනේ ඉතුරු කොටස ජීවත් වෙලා ඉන්නකොට ලැබීම තමයි නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ. මේක ගැඹුරින් විස්තර කරන්න උන කාරණාවක් වුණත් මම මේ අවස්ථාවේ හැටියට මේ පිංගුතුන්ට සරලව මේ පැහැදිලි කළේ, මේ නිර්වාණයට පත්වීමෙන් පස්සේදී පිරිනිවන් පෑවෙන් පස්සේදී ලැබෙන ප්‍රමාණය තමයි නිරෝධ සමාපත්තියට සම්බවදින පුද්ගලයා
උත්තමයන් වහන්සේ මේ ජීවිතයේදී විඳින්නේ. ඒකනේ ගොඩාක් බොහෝ ආර්යයන් වහන්සේලා නිරෝධ සමාපත්තිය සමවදින්න බොහෝසෙම කැමැත්තක් දක්වන්නේ. ඔත් මෙතනදී මේ විස්තර කරනවා මේ නිවනේ තිබෙන ගුණය. නිවනේ යළි ඉපදීමක් වෙන්නේ, නැවත දිරනවා කියලා කියන්නේ නැහැ. වයසට යනවා කියලා කියන්නේ නැහැ. මරණයටපත් වෙන කියලා දෙයක්වත් නැහැ. මොකද යමක් තියෙනවා කියන තැනට එන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ ඉපදෙන මැරෙන මේ වගේ දෙයක් නැති නිසා නිර්වාණය කියන මේ ගුණෙහි ස්වභාවය පැහැදිලි කිරීමක් කරනවා. දැන් අපි ගොඩාක් වෙලාට හිතාගෙන ඉන්න කාරණාවක් තමයි නිවන් දැක්කෙන් පස්සේදී නැවත නූපදිනවා කියන කාරණාව. නමුත් පින්වතුනි බුදුහාමුදුරුවෝ යමක සූත්‍රයේදී දේශනා කරනවා යමක කෙනෙක් තරා භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ කියාගෙන යනවා නිවන් ලැබපු කෙනා නැවත උපදින්නේ නැහැ කියලා දේශනාව. අපිත් කියනවා ගොඩක් වෙලාවට නිවන් ලැබපු උත්තමයන් වහන්සේ කවදාවත් උපදින්නේ නැහැ. නමුත් ඒක මිත්‍යා දෘෂ්ටියක් හැටියට පැහැදිලි කරලා තියෙනවා. උපදින්නේ නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒක යමක සූත්‍රයේ සාකච්ඡා කරලම ඕන මේ කාරණාව තව ටිකක් මේ පිටු උතර පැහැදිලි කරන්න සංයුක්ත නිකායේ යමක සූත්‍රයේ මේ දේශනාවේදී පැහැදිලි කරන්න පිංඔතුනි නිර්වාණයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ උපදිනවා කියලා කියන්නත් බැහැලු. නූපදිනවා කියලා කියන්නත් බැහැලු. උපදිනවා නූපදිනවා කියලා කියන්නත් බැහැලු. නූපදිනවා උපදිනවා කියලා කියන්නත් බැහැලු. මොකද පිංඔතුනි නිවන කියලා කියන්නේ විස්තර කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. නිර්වාණය කියලා කියන්නේ විස්තර කරන්න බෑ. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටවත් අපට අවබෝධ වෙන ප්‍රමාණය විස්තර කරන්න බෑ. කියන්නේ උන්වහන්සේට බෑ කියන කාරණාව නෙමෙයි. නමුත් අපිට කිව්වට තේරෙන්නේ නැහැ. ඒක උදාහරණකින් කියනවා නම් අපි හිතමු කොහේ හරි රටක් තියෙනවා. ඒ රටේ තියෙන දේවල් මේ රටේ නැහැ. මේ රටේ තියෙන දේවල් ඒ රටෙත් නැහැ. එතකොට ඒ රටේ තියෙන දේවල් මේ රටෙත් නැත්නම් මේ රටේ තියෙන දේවල් ඒ රටෙත් නැත්නම් කියන්නේ හැඩයක්වත් හැඩතලයකින්වත් ඒක විස්තර කරන්න බෑ. එතකොට ඒ රටට ගියපු කෙනෙක් මේ රටට ඇවිල්ලා පිටුතුරි කොහොමද ඒ රටේ තියෙන දේවල් මෙහෙමයි කියලා මේ රටයට විස්තර කරන්නේ? ඒක විස්තර කරන අමාරුයි. එතනදී අමාරුයි කියලා සඳහන් අදහස් කළේ භාෂාවක් නැති නිසා. අපට භාෂාවක් නැහැ විස්තර කරන්න එක. ඒ වගේ තමයි මේ ලෝකයේ නිර්වාණේ නම් මේ උතුම් ධර්මතාවය විස්තර කරන්න පිංඔතුනි භාෂාවක් අපි ළඟ නැහැ. ඒ නිසා විස්තර කරාට අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක උදාහරණකින් කියනවා නම් අපි හිතමු කෙනෙක් ඉන්නවා පැණි රස ගැන දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා පැණි රස ගැන දන්නවා. දැන් කෙනෙක් අහනවා පැණි රස මොන වගේද? අපෙන් ඇහුවොත් පැණි රස ගැන දන්නේ නැති කෙනෙක් පැණි රස මොන වගේද කියලා. අපි පැණි රස ගැන දන්නේ නැද්ද? දන්නවා. නමුත් අපිට පුළුවන් ද පැණි රස ගැන විස්තර කරලා දෙන්න? අපිට විස්තර කරන්න බෑ. අන්න ඒ වගේ තමයි පිංඔතුනි නිවන ලැබපු උත්තමයන් වහන්සේට තමන් විඳින මේ නිර්වාණය මොකද්ද කියන කාරණාව විස්තර කරන්න අමාරුයි. මොකද දැන් පැණි රස ගැන අපි දැනගත්තට පැණි රස විස්තර කරන්න පුළුවන් භාෂාවක් නේ අපි ළඟ. හැබැයි වුණම නම් අපිට කෙනෙකුට පැණි රස මොන වගේද කියලා අවබෝධ කරවල දෙන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න පුළුවන් කෙනෙකුට සීනි ටිකක් දීලා, දැන් පැණි රසයට සමාන රසයක් තියෙන දෙයක් දීලා, ඒකින් ලැබෙන රසය තමයි පැණි රසය කියලා අපට අවබෝධ කරවල දෙන්න පුළුවන්. නමුත් පැණි රසේ විස්තර කරන භාෂාවක් අපි ළඟ නැහැ. ඒ වගේ තමයි පිංඔතුනි නිර්වාණය කියන ධර්මතාවයේ විස්තර කරන භාෂාවක් නිර්වාණය ලැබපු උත්මෙන් වහන්සේ ළඟ නැහැ. ඒක තිබුණට අපට තේරෙන්නේ නැහැ භාෂාව. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිවන කියලා කියන්නේ මේ ලෝකයේ උතුම්ම සැපයක්. එතකොට උතුම්ම සැපයක් කියලා කියන්නේ නිවන කියන කාරණාවක් පවතින නිසා. ඒ නිසා පින්වතුනි නිර්වාණය කියන මේ උතුම් සැපය අපි කවදාවත් නොලබපු නිසා
අපට මේ නිවන් දකින පින්වතුනි ලොකු උත්සාහයක් උනන්දුවක් ඇති වෙන්නේ අපි ළඟ. දැන් කෙනෙකුට පින්වතුනි පිනක් කියන කාරණාවවත් පින්වතුනි හරියට තේරෙනවද බලන්න. යම් කෙසේ පිනක් කරනවා කියන කාරණාව ගොඩක් දෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැනේ. ඇයි ඒ වැටහෙන්නේ නැත්තේ? පින කියන එකේ ප්‍රමාණය දැනෙන්නේ නැති නිසා. දැන් අපි දන්නවා අපි තුම මොන කෙනෙක්ට ආරාධනා කරනවා පින්කමක් තියෙනවා සම්බන්ධ වෙන්න. පින්කමක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා කිව්වට ඒ කියපු අහන අය අතරින් කී දෙනාද පින්වතුනි සම්බන්ධ වෙන්නේ? බොහොම අල්ප ප්‍රමාණය සම්බන්ධ වෙන්නේ. හැබැයි අපි හිතමු මෙහෙම කෑම වේලක් දෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් පාටියක් තියෙනවා කියලා කියනවා. කෑම වේලක් දෙනවා පාටියක් තියෙනවා කියලා කිව්වොත් ඒකේ ප්‍රමාණය පින්වතුනි දැනෙනවා. එතකොට අපි සමහර ලාවට නිවාඩු දාලා වැඩපාඩු කරගෙන නිදි වරාගෙන බොහෝ සෙයින්ම වියදම් කරගෙන අපි එතනට යනවා. ඒවට වෙනම ඇඳුම් ගන්න ඕන. ඒවට වෙනම සූදානම් වෙන්න ඕන. මෙන්න මේ වගේ පින්වතුනි වෙනම කැපකිරීමක් කරන්න ඕන නිසා තමයි පින්වතුනි අපිට ඒකෙම තේරෙනවා ඒ ප්‍රමාණය අපට දැනෙනවා කියලා. හැබැයි බණක් අහන්න ඉන්න අසවල් තැනක ධර්මදේශනාවක් තියෙනවා. එහෙම කියලා කිව්වට ඒකේ ප්‍රමාණය පින්වතුනි අපට තේරෙන්නේ නැහැ. මොකද මේ පිනක් කියන කාරණාව අපට ඒ මොහොතේදීම පින්වතුනි ලබන්න පුළුවන් කාරණාවක් නෙවෙයි නිසා. කියන්නේ පින කියන එක අපට ලැබෙනවා. ඒ මොහොතේම පින කියන එක ලැබෙනවා. නමුත් ඒකේ ප්‍රතිඵල ලැබෙන ටිකක් ප්‍රමාද වෙලා. මොකද දෙවියන්ට වගේ නෙවෙයි අපිට. දැන් දිවි ලෝකයේ දෙවිවරුන්ට වගේ නම් සාමාන්‍යයෙන් එවෙලෙම ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. අර එක්තරා කතාවකත් සඳහන් කරනවා දවසක් එක්තරා රුක්ෂයක විමානයක ඉන්න දෙවියෙක් උනාට දිව්‍ය සැප සම්පත් වලින් බොහෝ සෙයින් අඩුයි. මොකද දෙවියෙක් වෙන්න පින් කරලා තිබුණට පෙර ජීවිතවල දානමානාදී පින්කම් හොඳට කරලා නැහැ. ඒ නිසා දිව්‍ය සැප බොහෝ සෙයින් දුෂ්කරයි මේ දෙවියට. දවසක් බොහෝ සෙයින් ප්‍රණීත ආහාරයක් ලැබෙනවා. මේ ප්‍රණීත ආහාරය ලැබුණෙන් පස්සේදී මේක අනුභව කරන හදනකොටම එක භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මේ දෙවිය කල්පනා කරා මම පෙර ජීවිතවලදත් දන් නොදීපු නිසා තමයි මට මේ දෙවියෙක් උනත් ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා දෙවිය කල්පනා කරලා හිතුවා යමක් තියෙන වෙලාවට දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් ඉන්න වෙලාවට යමක් නැහැ මගේ ළඟ. අද දෙන්න දෙයකුත් තියෙනවා, දෙන්න කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා තමන්ට ලැබිච්ච අර ආහාරය ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේට පිණ්ඩපාත දානේ හැටියට පූජා කරා. පූජා කළ පින් අනුමෝදන් වෙලා නැවත විමානයට එනකොට අර අල්පේශාක්‍ය විහිදපු දිවි විමානය මහේශාක්‍ය දිවි විමානයක් බවට පත් වෙලා සියලුම වස්තුන්ගෙන් සියල්ලංගෙම්ම සම්පූර්ණ විමානයක් බවට පත් වෙලා. දැන් අපිටත් ওই වගේ ওই විදියට පින් උතුණි මේ ජීවිතේම මේ මොහොතේම පින්කමක් කරයින් පස්සේදී විපාක ලැබෙනවන අපි රස්සාවල් නොකර වැඩ පාඩු කරගෙන එවිල පින්කම් කරાવી. නමුත් පින් උතුණි සත්‍ය නම් එයමම තමයි. එක දෙයක් දන් දුන්නොත් දහස් ගණන් ගුණ වෙලා තමයි අපට ලැබෙන්නේ. ඒක තමයි ඇත්ත. අපේ තුමන කෙනෙක්ගේ ළඟ අඹගෙඩියක් තියෙනවා. ඔය අඹගෙඩිය කෑවොත් එක අඹගෙඩියයි. ඒතර එක අඹගෙඩියක් කාලා අපි කුසපරව ගන්නවා. හැබැයි ඒ කෙනා අඹගෙඩිය දන් දුන්නු තිරිසන්ගත සතිකට දුන්නොත් ආත්ම 100ක් යනකම් ආහාර වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒ අඹගෙඩිය දුසිල්වතෙකුට දුන්නොත් ආත්ම 1000ක් වෙනකම් ආහාර වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒ අඹගෙඩිය පෘථග්ජන සිල්වතෙකුට දුන්නොත් ආත්ම ලක්ෂයක් යනකම් ආහාර වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒක ජීවිතයක් දෙකක් නෙවෙයි ආත්ම ගණනාවක් යනකම් ආහාර වලින් අඩුවක් වෙන්නේ නැහැ. ඒතර බලන්න එක අඹගෙඩිය අනුභව කරාට එක වතාවක් එක දන් දුන්නොත් සිය දහස් ගණන් ගුණ වලින් පින් උතුණි ගුණ වෙලා තමයි ඒ අඹගෙඩිය ප්‍රතිඵලය අපට ලැබෙන්නේ. ඒ නිසා පින් උතුණි මේ පින කියන එක අප සංසාරයට බොහෝ සෙයින්ම උපකාර වන කාරණාවක්. මම මේ පින ගැන පැහැදිලි කරේ නිර්වාණය කියන කාරණාව ඊටත් වඩා ගැඹුරු කාරණාවක් නිසා.
දැන් අපිට අද මේ ජීවිතය අපට යමක් ලැබෙනව නම් ලැබෙන්නේ පෙර ජීවිතේ පිනක් නිසා. මේ ජීවිතය අප කැමති දෙයක් නොලැබෙනව නම් නොලැබෙන්නේ පෙර ජීවිතේ යම් පින් නොකරගත් නිසා. එතකොට පින්වතුනි, මේ ජීවිතේදී අපි මේ විඳවන කාරණාවල් එක්ක කර්මය අපට මෙනෙහි කරන්න පුළුවන් නම් අපට ඊළඟ ජීවිතවලටත් අවශ්‍ය වෙන කාරණාවල් අපි දැන් ඉඳලම පුරුදු කරන්නට ඕන. ආන්නේ කාරණාව තමයි පින්වතුනි මම මේ පින කියන කාරණාවෙන් පැහැදිලි කරේ මේ පින්වතුන්ට. නමුත් මම මෙතනදී විස්තර කරන්න උත්සාහ කරේ නිර්වාණය කියන ධර්මතාවය. මොකද නිවන කියලා කියන්නේ ඒ තරම්ම සැප සහගත ප්‍රතිපදාවක්. ඒ ඵලය උතුම් සැපය. ඒ නිසානේ බොහෝ ධනෙ තිබිච්ච ධනවතුන්, බොහෝ කුසල්, බොහෝ සැප සම්පත් විඳපු බොහෝ සිටුවරු නිර්වාණය සාක්ෂාත් කරගත්තු දවසක ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරලා තිබෙනවා. උදාන වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. තමන් වහන්සේ ලැබපු මේ නිවන කොයිතරම් සැපයක්ද කියලා. ඒ නිසා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ නිර්වාණය කියන ධර්මතාවය මෙතනදිත් විස්තර කරලා තියෙන එකයි. කවදාවත් මරණයටපත් වෙන්නේ නැහැ. ඉපදිනවා කියන්නේ නැහැ. දිරනවා කියන්නේ නැහැ. මේ කිසිවක් නැති ප්‍රණීත වූ ධර්මතාවයක් තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ උත්තම අමතං කියන කාරණාවේදී මේ කියන්නේ ඒකයි. අමතං පණීතං. අමතං කියලා කියන්නේ මැරෙන්නේ, දිරන්නේ, ඉපදෙන්නේ මේ කිසිවක් නැති නිසා අමතං කියලා කියනවා නිවන. ඊළඟට පණීතං කියලා කියන්නේ ප්‍රණීතයි. දැන් අපට යමක් ලැබුණෙන් පස්සේදී ඒ ලැබිච්ච දේෙන් අපට කරදරයක් වෙනවනะ. දැන් අපි හිතමු මොන යම්කිසි වටින වස්තුවක් අපට ලැබෙනවා. ඒක බිඳෙනවනะ, බිඳෙන දෙයක් නම් අපට දුකක් ඇති වෙනවා. ඒක විනාශ වෙන දෙයක් නම් අපට දුකක් ඇති වෙනවා. ඒකෙන් අපට වේදනාවක් ඇති වෙනං එතනදි දුකක් ඇති වෙනවා. හැබැයි නිර්වාණය ලැබපු කෙනාට, දැන් අපි උදාහරණයක් හිතේ ගත්තොත්, අපි හිතමු මොන බොහෝ සෙයින්ම පින්කල රජෙක් වෙනවා. ඒ රජෙක් වුණාට රජතුමාට පින්වතුනි දුකක් තියෙනවද නැද්ද? දුක් ස්වභාවය ලෝණ තරම් තියෙන පුළුවන්. මොකද තමන්ගේ රාජ්‍යත්වෙ නැතිවීමේ බියක පැත්තකින් තියෙන පුළුවන්. තමන්ගේ රාජකාරි කරන වෙලාවේදී ඇතිවෙන පීඩාවල් වලින් තමන් දුක් විඳින පුළුවන්. මරණයටපත් වෙනකොටත් තමන්ට බයක් ඇති වෙන්න පුළුවන්. ලෙඩ වෙනකොට බයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ නිවන කියන උතුම්ම ලාභය ලබපෝ කෙනාට පින්වතුනි කවදාවත් කරදරයක් ඇති වෙන්නේ නැහැ. කිසිම කරදරයක් නැහැ. තමන් දවන්නේ නැහැ. කිසිම දැවිල්ලක් නැහැ. කරදරයක් නැහැ. ඒ නිසා කියනවා උත්තමත්තේන පන අතප්ප කට්ටේන ච පණීතං. ඒ කියන්නේ උත්තම වූ දෙයක් නිසා ප්‍රණීතයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතන පැහැදිලි කළා අපි අමතං කියන වචනේ, කයං විරාගං කියන වචන අපි ගිය සතියේ පැහැදිලි කරා. අමතං කියන වචන අද පැහැදිලි කරා. පණීතං කියන වචනේ පැහැදිලි කරා. කයං විරාගං කියලා කියන්නේ නිර්වාණයටපත් වෙච්ච කෙනා, කෙලෙස් ඡය කරපු කෙනාට නැවත කෙලෙස් ඇතිවීමක් වෙන්නේ නැහැ. මොන අරමුණ ආවත් කෙලෙස් ඇතිවීමක් වෙන්නේ නැහැ. අමතං කියලා කියන්නේ නිර්වාණය කියලා කියන්නේ මැරෙන තැනක්වත්, නැවත ඉපදෙන තැනක්වත්, දිරන තැනක්වත් නෙවෙයි. නිර්වාණය එවැනි ධර්මතාවයක් නෙවෙයි. ඒ වගේම තමයි ප්‍රණීතෝ දෙයක්. දුකක් නෑ, ප්‍රණීතයි ඒ දේ. මොකද තමන්ට දැවිල්ලක්, කරදරයක්, දවන දෙයක් කිසිම වෙලාවක ඇතිවීමක් වෙන්නේ නෑ මේ නිවන තුලින්. ඊළඟට මේකේ පැහැදිලි කරනවා යදජ්ජගා සාක්‍ය මුනි සමාහිතෝ. යදජ්ජගා කියලා කියන්නේ දැන් යමක් තුලට බැහැලා, එසේ නැත්තම් අවබෝධ කරගත් නිසා හාත්පසින් ලැබපු ඥානයක් තියෙන කෙනාට තමයි මේ යදජ්ජගා කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඥාන ශක්තියෙන් සාක්ෂාත් කරගත්තු උත්තමයන් වහන්සේට තමයි මේ යදජ්ජගා කියලා කියන්නේ. කවුද? සාක්‍ය මුනි. සාක්‍ය මුනි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන නම.
සාක්‍යමුනි ඉන්ද්‍රයන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට. මොකද ඇයි භාග්‍යතුන් වහන්සේට සාක්‍යමුනි කියලා කියන්නේ? ශාක්‍ය කුලයෙන් පහළ වෙච්ච නිසා තමයි භාග්‍යතුන් වහන්සේට සාක්‍යමුනි කියලා කියන්නේ. මුනි කියලා කියන්නේ ප්‍රඥාවට. දැන් ඔය අපි අහලා තිබෙනවා මෝනීය වත කියලා. ඒක එක්තරා විදිහේ වතක්. මේ මුනි කියලා කියන ප්‍රඥාවට කියලා කියන නම. මොකද මෝනීය ධම්ම සමන්නාගතත්තා මුනි. මෝනීය කියන ප්‍රඥාව කියන ධර්මතාවලින් යුක්ත නිසා මුනි කියලා හඳුන්වනවා. මොකද සාමාන්‍ය මුනිවරු කිහිප දෙනෙක් ඉන්නවා. අගාරිය මුනි. අගාරිය මුනි කියලා කියන්නේ ගිහි ජීවිතේ ගත කරන ගම යම්කිසි සිල් ආදී ආරක්ෂා කරන කෙනා. අනගාරිය මුනි කියලා කියන්නේ ගිහි භාවේ ඉවත් වෙච්ච කෙනා. සේක මුනි කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ හික්ම වෙමින් පවතින කෙනා. අසේක මුනි කියලා කියන්නේ රහතන් වහන්සේට, ඒ කියන්නේ හික්ම වෙලා අවසන් වෙච්ච නිසා. පච්චේක මුනි කියලා කියනවා පසේ බුදුරජාණන් වහන්සේට. මොකද පච්චේක කියලා අදහස් කරන්නේ කියන්නේ වෙන වෙනම ධර්මය අවබෝධ කළා කියන එකයි පච්චේක කියලා කියන්නේ. ඒ නිසා කියන පච්චේක මුනි කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේට තම තමන් වෙන වෙනම ධර්මය අවබෝධ කළා කියන අර්ථයයි. මුනි මුනි කියලා කියන්නේ අතිශයම බලවත් ප්‍රඥාවන්තින් වහන්සේ වන භාග්‍යතුන් වහන්සේටයි මුනි මුනි කියලා අදහස් කරන්නේ. මෙතන අපි කලින් සඳහන් කළා මෝනීය වත පිළිබඳව. මෝනීය වත කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨ වතක්. අපි අහලා තියෙන එක එක වත් තිබෙනවනේ. සාරාණීය වත, මෝනීය වත, ඔහොම එක එක වත් තියෙනවා. මේ මෝනීය වත කියලා කියන්නේ යම්කිසි ශ්‍රාවකෙක් මේ මෝනීය වත පුරන්න පටන් ගත්තොත් උත්තම විදියට පුරනවා නම් ඒ උත්තමයන් වහන්සේ ජීවත් වෙන්නේ මාස 7යි. මාස 7කින් ජීවිතය අවසන් වෙනවා. හැබැයි ජීවිතය අවසන් වෙන්නේ අරහත්ත්වයටපත් වෙලා. ඒ තරම පින්වතුනි උත්තම වතක් මෝනීය වත කියලා කියන්නේ. මේ කොහොමද මේ මෝනීය වත අපි රකින්නේ? මෝනීය වත පුරන ක්‍රමය තමයි පින්වතුනි අදිෂ්ඨානය කරනවා මෝනීය වත සමාදන් වෙනවා කියලා. ඒක සමාදන් වෙච්ච ඒ උත්තමයන් වහන්සේ එක දවසකට එක තැනකටයි පිණ්ඩපාතේ වඩින්නේ. ආයි ජීවිතේ කවරදාකවත් පින්වතුනි ඒ තැනට පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. අපි හිතමු යම් කිසි ගමකට ගියා කියලා පිණ්ඩපාතේ. ආයි ජීවිතේ තියෙන තුරාවට ඒ ගමට පිණ්ඩපාතේට වඩින්නේ නැහැ. ඒ කියන්නේ යටත් පිරිසෙන් කියනවා නම් භාග්‍යවතුන් වහන්සේවත් ආයි කවදාවත් මේ මෝනීය වත රකින උත්තමයන් වහන්සේට දැක ගන්න ලැබෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේත් පින්වතුනි එය කෙනා දකින්නේ දැක්කොත් එක වතාවයි. ආයි කවදාවත් භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වතක් මෝනීය වත පුරණ ශ්‍රාවකයන් අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ නාලක මහරහතන් වහන්සේ. නාලක මහරහතන් වහන්සේ කියලා කියන්නේ අතිශයම මේ ශාසනයේ හිටපු ශ්‍රද්ධාවෙන් බොහෝම ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උතුමෙන් වහන්සේ නම. ශ්‍රද්ධාවෙන් බොහෝම ඉහළට ගියපු කෙනෙක්. ඒ මොකද නාලක මහරහතන් වහන්සේ කියලා කියන්නේ අසිත කාලදේව තවුසගේ සහෝදරියගේ පුතේ. අසිත කාලදේව තවුසා සිද්ධාර්ථ කුමාරයා ඉපදුන බව දැනගත්තු මොහොතේ සුදෝන් මහරජතුමාගේ ආරාධනාවෙන් මාලිගාවට ගියයින් පස්සේදී කුමාරයාව දකිද්දී කුමාරයාගේ පාදයන් දෙක තමන්ගේ හිසේ වදිනවා. සිහිපත් කරලා බලනකොට පේනවා මේ පුත් කුමරා කියලා කියන්නේ මේ ලෝකයේම යහපතක් ඉෂ්ට කරන ශ්‍රේෂ්ඨ පුද්ගලෙයි. දැනගන්න ලැබෙනවා අනාගතයේ මේ පුත්‍රයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ නිසා තමන්ට සතුටක් ඇති වුණා.
හැබැයි අන්තිමේදී දුකක් ඇති වුණා. මොකද ඒ බුදුවන දවස වෙනකොට තමන් ජීවත් වෙන්නේ නැති නිසා. ඒ නිසා අසිත කාල දේවතාවුස කල්පනා කළා, මේ උත්තමයා මේ ලෝකේ පහළ වෙනකොට ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න ඉන්නේ කවුද කියලා. දැක්ක තමන්ගේ සහෝදරියගේ පුතා. ඒ වෙලාවෙම අසිත කාල දේවතාවුස පුතාට කියනවා, මේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ගිහිල්ලා පැවිදි වෙන්න කියලා. මේ පිංගතුන් දන්නවද, අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ පැවිදි වෙන්නත් කලින් උන්වහන්සේගේ ශාසනීහි පැවිදි වෙච්ච පළවෙනිම ශ්‍රාවකයා තමයි නාලක මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මොකද කවදා හරි දවසක ගෞතම බුදුරජාණන් වහන්සේ පහළුණෙන් පස්සේදී උන්වහන්සේගේ ශාසනීහි ගිහිල්ලා මේ ප්‍රතිපදාව මම දරනවා කියන චේතනාවෙන් උන්වහන්සේ පැවිදි වුණා. බණ මොනතරම් ශ්‍රද්ධාවක්ද ඒක කියලා. ඒ ශ්‍රද්ධාව පිංගතුනි මං හිතන අපට විස්තර කරන්නවත් අපි ළඟ වචන නැහැ කියලා මට නම් හිතෙන්නේ. මොකද තාම බුද්ධත්වයේ ලබලත් නැහැ. බුද්ධත්වයේ ලබන්නත් කලින් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ පැවිදි වෙන්නත් කලින් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් ශාසනේ පිහිටන්නත් කලින් ගිහිල්ලා පැවිදි වෙනවා. ඒක කොයිතරම් උතුම් ශ්‍රද්ධාවක්ද? මොකද ඒ නාලක කුමරුවන් කියලා කියන්නේ මහා සැප සම්පත් විඳින්න පුළුවන් කෙනෙක්. නමුත් ඒ සියලුම සැප අත්හැරලා යනවා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් පැවිදි වෙන්න. එහෙම පැවිදුණෙන් පස්සේදී දෙවිවරු කාලයක් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණෙන් පස්සේදී දෙවිවරු ඇවිල්ලා නාලක තෙරුන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුණා, යන්න උන්වහන්සේ ළඟට ගිහිල්ලා මෝණීය ප්‍රතිපදාව අහගන්න කියලා දෙවිවරු නාලක තෙරුන් වහන්සේට දන්වනවා. ඔන්න ඒ දැන්වීමට කියනවා මෝණීය කෝලාහලය කියලා. අපි කෝලාහල වර්ග පහක් කාලා තියෙනවනේ. කල්ප කෝලාහලය, චක්කවර්ති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මෝණීය කෝලාහලය කියලා. ওই මෝණීය කෝලාහලය කියලා කියන්නේ දෙවිවරු ඇවිල්ලා මේ මෝණීය වත සමාදන් වෙන තෙරුන් වහන්සේට මතක් කරනවා භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා කියලා. මම මේ සඳහන් කළේ නාලක මහරහතන් වහන්සේ රැකපු මේ මෝණීය වත පිළිබඳව. අපි සමහරලාවට අපි නම් ගොඩක් වෙලාවට කියන මේ මුනිවත කියලා. මුනිවත කියලා කියන්නේ පින්වතුනි අපි අදහස් කරන්නේ නිහඬ වෙලා ඉන්නවට. හැබැයි ධර්මයට අනුව නම් මුනිවත කියලා කියන්නේ නිහඬ වෙලා ඉන්න එකට නෙවෙයි. ධර්මයට අනුව කියලා කියන්නේ මෝණීය වත කියලා අදහස් කරන්නේ, මුනිවත කියලා අදහස් කරන්නේ ප්‍රඥාවන්තයන් පුරණ වතක් හැටියට. ප්‍රඥාවන්තයට කියන නමක් තමයි මෝණීය වත කියලා කියන්නේ. මොකද අපේ දහමට අනුව නම් මේ මෝණී මුනිවත කියන එක නිහඬ වෙලා ඉන්න කාරණාව නම් පිළිගන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ විනය නීතියේ සඳහන් කරලම තියෙනවා, විනය පිටකේ සඳහන් කරලම තියෙනවා, කතා නොකිරීමට සමාදන් වීම බව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කතා කරන්න කැමති වෙලා නැහැ. මොකද කෙලෙස් හට ගන්න නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කතා නොකර ඉඳීම හැටියට සිල්පදයක්වත් උන්වහන්සේ පනවල නැහැ. ඒක කතා නොකිරනවා කියන කාරණාව සමාදන් නොවෙන්නත් උන්වහන්සේ විනය කාරණාවක් අනුමත කරලා තියෙනවා. එතකොට මම මේ සඳහන් කළේ පින්වතුනි ශාක්‍ය මුනි අපේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය කුලෙන් උපන් නිසා ශාක්‍ය කියලා කියනවා. ප්‍රඥාවේ නිහලටම ගියපු නිසා මුනි කියලා හඳුන්වනවා. ඒ නිසයි ශාක්‍ය මුනි කියලා මේ වචනින් අදහස් කරන්නේ. සමාහිතෝ යදජ්ජගා ශාක්‍ය මුනි සමාහිතෝ. සමාහිතෝ කියලා කියන්නේ ආර්ය මාර්ග සමාධියෙන් සමාහිතෝ සිත් සහිතව. නතේන ධම්මේන සමත්තිකින්චි. එම ධර්මයත් සමග සමවන කිසිම ධර්මයක් නැහැ. ඒ කියන්නේ ආර්ය මාර්ගයෙන් සමාධියෙන් සමාහිතවන කිසිම ධර්මයකට මේ නිර්වාණය කියන ධර්මය සමාන කරන්නට බැහැ.
කිසිම ධර්මයකට මේ ලෝකේ සමාන කරන්න බැහැ. මොකද දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි මේ නිවන කයං විරාගං කියලා මේ විදිහට හඳුන්වන්න පුළුවන් මේ නිර්වාණය භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගත්තු ධර්මයට මේ නිර්වාණයට සමාන ධර්මතාවයක් මේ ලෝකේ පින්වතුනි පවතින්නේ නැහැ. මොකද අසමානයි. ඒකනේ පින්වතුනි නිර්වාණය ලබන්න පුළුවන් මේ සම්බුද්ධ ශාසනයේ පමණක් කියලා කියන්නේ. මොකද අන්‍ය ශාසනවල කවදාවත් පින්වතුනි නිර්වාණය ලබන්නට බෑ. නිවන් දකින්න පුළුවන් එකම ශාසනය තමයි මේ ශාසනය. එනිසා මේ කාරණාවදී විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ නිර්වාණ ධර්මය අන්‍ය ධර්මයන් සමග සමනෝන නිසා. ඒ වගේම සත්‍යයන්ගේ උපන්නා උපද්ද්‍රව සංසිඳීමට සමර්ථ වූ නිසා. කයං විරාගං කය විරාග අමත පනීත කියන මේ ගුණවලින් හඳුන්වන නිර්වාණය නම් ධර්මරත්නයාගේ අසමාන භාවයේ නිසා එම සත්‍යයක් කොටගෙන කියනවා ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ධර්මයන් ප්‍රණීත රත්නයක් එම සත්‍යයෙන් සුවපත් වේවා කියලා සත්‍යක්‍රියාවක් කළ ආශිර්වාදේ කරනවා. මොකද නිර්වාණයට නිර්වාණය නම් මේ ධර්මයට සමාන ධර්මයක් මේ ලෝකේ පින්වතුනි කවදාවත් නැහැ. මොකද ඔය අග්ගප්‍රසාද කියන සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා යම්තාක් ධර්මතාවයන් තියෙනවා නම් ඒ කියන්නේ හේතුප්‍රත්‍ය වලින් හටගත් යම්කිසි ධර්මතාවයක් තියෙනවා නම් හේතුප්‍රත්‍ය වලින් හට නොගන්නා වූ සියල්ලන්ටම විරාගය අග්‍රයි. ඒ කියන්නේ නිර්වාණය අග්‍රයි. යම් හේතුප්‍රත්‍යන් වලින් හටගන්නා වූ ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ලන්ටම වඩා මේ නිර්වාණය අග්‍රයි කියලා අග්ගප්‍රසාද සූත්‍රයේහි සඳහන් කරලා තිබෙනවා අංගුත්තර නිකායේ. ඉතින් මේ මෙන්න මේක සත්‍යයක්. කියන්නේ නිර්වාණය කියන ධර්මතාවයට සමාන කරන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒ ප්‍රණීත භාවයට ඒ උසස් භාවයට සමාන කරන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා තමයි මේ ගාථා ධර්මයේදී සත්‍යක්‍රියාවක් කරලා ආශිර්වාදේ කරන්නේ. එහෙමනම් අපි අද දවසේ සඳහන් කළේ කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතෝ. කයං විරාගං අමතං පනීතං. කයං විරාගං කියලා සඳහන් කළේ ඡයවන ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් නැසුවයින් පස්සේදී ආයි කවදාවත් ඒ සිතේ කෙලෙස් ඉපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ මොන අරමුණ හිතට ආවත්. ඒ නිසා කියනවා කයං විරාගං කියලා. අමතං කියලා කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරපු ගත්තු කෙනා ආයි කවදාවත් ඉපදෙන්නෙත් නැහැ, පවතින්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, දිරන්නෙත් නැහැ. ඒ නිසා කියනවා අමතං කියලා. පනීතං කියලා කියන්නේ ප්‍රණීතයි. ප්‍රණීතයි කියලා කියන්නේ අපි හිතමු නිර්වාණයට පත්වෙච්ච කෙනාව කවදාවත් රිදවීම, දැවිල්ල මේ කිසිවක් ඒ නිවන් ලැබපු කෙනාට ඇති වෙන්නේ නැහැ. මොකද නිවනේ එහෙම දෙයක් නැති නිසා. කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ. කියන්නේ සමාධිගතෝ සිත ඒ සමාධිය මේ ලෝකේ සාක්ෂාත් කරගත්තු තනියෙන්ම අවබෝධ කරගත්තු උත්තමයන් වහන්සේ තමයි සාක්‍ය මුනිඳුරන් වහන්සේ. නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මයට සමාන ධර්මයක් මේ ලෝකේ නැහැ. කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ ළඟා කරගත්තු නිර්වාණයට සමාන කරන්න කිසිම ධර්මතාවක් මේ ලෝකේ නැහැ. නතේන ධම්මේන සමත්ති කිංචි. ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒ ධර්මයේ උතුම් ප්‍රණීත රතනයක් ඒ තේන සත්‍යේන සුවත්ති හොතු. ඒ සත්‍යයයි ඒ සත්‍යහානුභාවයෙන් ඔබට සුවය අත්වේවා කියලා තමයි මේ ගාථා රත්නේනුත් ආශිර්වාදේ කරන්නේ. එතකොට අද ධර්ම රත්නේ
ප්‍රනීත භාවයකුයි පැහැදිලි කරේ. ඒ ධර්මයේ ප්‍රනීත භාවයකින් අදහස් කරේ නිර්වාණය කියන ගුණය ගැන ඔබට සිහිපත් කිරීම. එමනම් ලබන සතිය දේශනාවේදී අපි ඊළඟ ගාථාව අපි මේ විදිහටම විස්තර කරගමු. එමනම් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. විශේෂයෙන්ම ඔබට අදත් කාරණාවක් පැහැදිලි කරන්න තිබෙනවා. ඒ තමයි එළඹෙන ඉරුදින අපි මාසික සදහම් වැඩසටහන මෙවරත් පවත්වනවා. කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේහි සෑම මාසයකම සිදු කරන දෙවෙනි සතියේ ඉරුදින සිදු කරනු ලබන සදහම් වැඩසටහන අපි මෙවරත් පවත්වනවා. පින්වත් ඔබ හැම දිනාම ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් හැම කෙනෙකුටම සිහිපත් කරන්න මේ මාස 11 වන දින උදෑසන 8:30 සිට පස්වරු 3 දක්වා කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේහි අපි ඒ සදහම් වැඩසටහන පවත්වනවා. ඉතින් අපි මෙවර විශේෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි නගරූපම සූත්‍ර දේශනාව. අපි බලාපොරොත්තු වෙනවා ඒ සූත්‍ර දේශනාව මේ පින්වතුන්ට ලබලා දීලා ඒ කාරණාවල් විස්තර කරන්න. එමනම් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. දේශනාව සඳහා සම්බන්ධ වූ පින්වන්ත පිරිසට මේ මොහොතේදී ආශිර්වාදේ කරනවා. අද දායකත්වයේ දරනවා ගාල්ල ගල්වඩුගොඩ පන්සල පාර අංක 18 නිවසේ පදිංචි නිමලාවති උබේසිරි නාරායන කියන පින්වන්ත පිරිස. අදට යෙදී ඇති නිමලාවති මහත්මියගේ ජන්මදිනයේ නිමිති කොටගෙන එතුමීට ආශිර්වාදේ කරන්න අද මේ උතුම් දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් එතුමීට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවායි අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම තවදුරටත් බලාපොරොත්තු වෙනවා වසර 12කට පෙර මිය ගිය නන්දසේන උබේසිරි නාරායන ආදරණීය ස්වාමි පුරුෂයා ප්‍රධාන මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ පින්වත් පිරිසට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ පරලෝකීය ජීවිතයන් සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම හික්කඩුව බද්දේගම පාර අංක 80 ඒ ලිපිණේ පදිංචි SK මාලින් මහත්මිය ප්‍රධාන පින්වන්ත පිරිස දායකත්වයේ දරනවා. එයත් බලාපොරොත්තු වෙනවා මීට වසර 15කට පෙර මිය පරලෝකීය ටයිටස් වඩුගේ සෙනෙහවර ස්වාමි පුරුෂයා ප්‍රධාන නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතිට පින් අනුමෝදන් කරන්නට. ඒ සියලු දෙනාම පින් අනුමෝදන් වේවා. ස්වාමි පුරුෂයා ප්‍රධාන සියලු ඥාතීන් පින් අනුමෝදන් වී පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දැනට 93 වන වියෙහි පසුවන MG ලිලිනෝනා මෑණියන්ට සහ පවුලේ හැමට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ තවත් අරමුණක් වෙනවා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂයම ලැබෙන්නට මේ ධර්ම දානමය කුසල ක්‍රියාවන් අනුමෝදන් වේවායි අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා කිරියල්ලේ පදිංචි net ශ්‍රාවක පින්වතෙක් අද දායකත්වයේ දරනවා. ඉතින් එතුමන්ගේ නමක් සඳහන් නොකළ අරමුණු කාරණාවක් විතරක් සඳහන් කරලා තිබෙනවා. රත්නපුර කිරියල්ල බටහිර මුදුන්කොටුව මැදගෙදර පදිංචිව සිටි 1990 අගෝස්තු 5 වන දින පරලෝසැපත් DMM සිඤ්ඤු අපුහාමි නිලමේ පියතුමන්ටත්, 1993 අගෝස්තු 5 වන දින පරලෝසැපත් MM ඩිංගිරිමැණිකේ මෑණියන්ටත් නමින් මිය ගිය සියලු සංසාරගත ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ අරමුණක් වෙලා තිබෙනවා. එහෙමනම් ඒ සියලු මීගේ ඥාතින් පින් අනුමෝදන් වේවා. ඒ දෙමාපියන් ප්‍රධානම මිය පරලෝකයේ සියලු ඥාතින් පින් අනුමෝදන් වී පරලෝකයේ වශයෙන් සුවපත් වේවායි අපි මේ මොහොතේ සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ දූ දරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා ගාල්ලේ ප්‍රීතිකා කුමුදුනි මහත්මියතුළු පවුලේ පින්වත් පිරිස 2001 අගෝස්තු 4 වන දින අභහව ප්‍රාප්ත වූ ගාල්ල අංකොක්කාවල මිල්ලගහදිණියේ පදිංචිව සිටි ඉමදුව විතානගේ මැන්ඩිස් පියාණන්ටත්, ඉමදුව විතානගේ ටොනි නිලන්ත මහතාටත් ඇතුළු නමීමිය පරලෝකීය සියලු ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මියගිය සියලු ඥාතින් පින් අනුමෝදන් වේවා.
පරලෝකීය වශයෙන් සුවපත් වේවායි අපි මේ මොහොතේ පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින පීකේ ඥානවති මෑණියන් ප්‍රධාන හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වීම ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම වේවායි අපි මේ වෙලාවේ සාදු කියා පුණ්‍යානුමෝදනා කරනවා. එහෙමනම් දායකත්වයේ දරන පින්වත් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම වේවායි අපි පුණ්‍යානුමෝදනා කරන ගමම්ම ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මට මේ භාග්‍යවතුන් වහන්සේගේ ගහම්බීර ධර්මයේ අඩුපාඩුවක් නැතුව ගන්වන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. එතුමාණන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේම ලබත්වා. ඒ වගේම මාගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ ලැබේවා. මියගිය මාගේ පියාණන්ට පරලෝකීය වශයෙන් සුවපත් වේවා. මා පැවිදි කළ මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් පින් අනුමෝදන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනක් වෙන්ට උපකාර කර හැම දිනාටමත් සිව්පසින් උපස්ථාන කරන දායකකාරකාදී හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ උතුම් කුසල් පාරමිතාවක්ම වේවායි සාදු කියා පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභව සම්පන්නිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබට සම්මා සම්බුදු සරණයි. සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන්. net fm රේඩියෝවේ සතියේ දිනවල රාත්‍රී 9ට විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777 77 25 214 0777 77 25 214 සතියේ දිනවල උදෑසන 9ත් සවස 5ත් අතර කාර්යාල වේලාව තුලදී අමතන්න දර්ශන.